නෑ මම මටත් අද තමයි හවස තමයි ආරංචි වුණේ එහෙම සිද්ධිය. ඉතින් බලන්න ඕන, ඉතින් අසනීප වෙලා ඉන්නව නම් බලන්න ඕන. මම ඒ අවස්ථාවෙ එතන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ මොකක්ද සිද්ධිය කියලා. ඉතින් නොදන්න මම ඒක ගැන කිව්වොත් ඒක වැරදි. ඒ නිසා මේ සුවදුක් බලපුවාම දැනගන්න පුළුවන් වෙයි මොකද්ද උනේ කියලා. අමනම් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම එහෙම තත්වයකට මේ මොකද මගේ දේශපාලනේ මේ පක්ෂෙත් එක්ක විතර නෙමෙයි අනිත් පක්ෂත් එක්කත් මේ අවුරුදු 15ක විතර දේශපාලනයේ ඉතිහාසයේ එහෙම මේ මේ නිකන් බහිම්බස් වීමක් ගියාට එහෙම තත්වයන් වෙලා නැහැ. ඉතින් මම දන්නේ එතුමා අපිත් එක්ක ක්‍රීඩා කරන්න ගිහිල්ලා දවසක් වැටලා රෝහල් ගත වෙලා හිටියා. ඉතින් ඒ වගේ සිද්ධියක්ද මොකද්ද කියන එක දන්නේ නැතුව මට අදහස් කියන්න බෑ ඒක ගැන. ඒක සමහරවිට කියන්න බෑ මල්ලෝ පොර වගේ එකක් කරාද දන්නේ නැහනේ. නෑ නෑ කිසිදු පක්ෂය ඇතුලේ එහෙම අර්බුදයක් නැහැ. දිස්ත්‍රික්කයේ විදිහට එතුමන්ලා බොහොම එකතුව වැඩ කටයුතු කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කොහොමත් අපේ දේශපාලනික වැඩසටහන් මහින්දානන්ද අලුත්කුමගේ ඇමතුමා රාජපක්ෂ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා අපේ දිළුම් අමුණුගම මන්ත්‍රීතුමා කේලි ඇමතුමා සිරගත වෙලා හිටියත් එතුමාගේ පාර්ශවයේ උදවිය ලොහන් රත්වත් ඇමතුමා අනුරාධ ජයරත්න ඒ සියලු දෙනා අපේ දේශපාලනික කටයුතු වලට බොහොම සක්‍රීයව දායක වෙලා ඉන්නවා එකතු වෙලා. දැන් ඔය නාවලපිටියේ නැම් නාවලපිටියේ නෑ මන් දන්නේ නෑ ඔබතුමා කෙලින්ම කොහොමද ගහ ගන්නවා කියලා කියන්නේ කියලා. ඔව් ඉතින් ඒක තමයි මාධ්‍ය නෑ ඒක තමයි මාධ්‍ය වාර්තාව. ඉතින් එක 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 විදිහට එනවනේ. ඉතින් ගහ ගන්නවා නම් එහෙනම් ගහගෙන තියෙන්න ඕන, ගහලා තියෙනවා නම් එක්කෙනයි. ඉතින් ඒ නිසා ගහ ගත්තා නම් දෙන්නම රෝවල් ගත වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි දන්නේ නෑ මොකක්ද කියලා. ඉතින් අපිට මං හිතන්නේ නෑ මම එතන හිටපු නැති නිසා එතන හිටපු නැති නිසා මට ඒක ගැන කියන්න බෑ. ඒ නිසා මොකද මේ ඒක බලලම තමයි දැනගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ.